ශ්වසන මාර්ගයේ ආශ්‍රිත රෝග තත්ත්වයන් අද අප අතර ඉතාම බහුලයි. ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ ඇතිවන ආසාත්මිකතාවය පීනස විදිහටත් ශ්වසන මාර්ගයේ පහළ කොටසේ ඇතිවන ආසාත්මිකතාවය ඇදුම විදිහටත් වර්ග කරන්න පුළුවන්. අපි නිරන්තරවම පරිසරයට නිරාවරණය වෙනවා. නමුත් සමහර පුද්ගලයන් වාතයේ තිබෙන ආසාත්මික කාරක අංශ වලට සංවේදී වෙනවා. මේ සංවේදීතාවය නිසා නාසය, උගුර, වාත කෝටරය සහ ඇස්වල ඇති ශ්ලේෂ්මල පටල සංවේදී වෙලා පීනස තත්ත්වය ඇති වෙනවා. සෑම පීනස් රෝගියෙක්ම එකම හේතුවකට සංවේදී වෙන්නේ නැහැ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. කොහොම වුණත් පීනස ඇති කරන සංවේදී අංශු වායු ආසාත්මික කාරක විදිහට හඳුන්වන්න පුළුවන්. මෙට්ටයක හෝ කොට්ටයක සිටින මයිටාවන් ඔවුන්ගේ අපද්‍රව්‍ය හා අසූචි කුඩු වශයෙන් වායුගෝලයට මුදා හරිනවා. මෙම අංශු ආග්‍රහණය කිරීමෙන් ආසාත්මිකතාවයන් ඇතිවෙන පුද්ගලයන්ට ඇදුම පීනස රක්තවාත ඇතිවෙන්න පුළුවන්. ඊට අමතරව මල් සහ ශාක පරාග සතුන් ගේ රෝම කොරපතු වලින් මුදා හැරෙන විවිධ අංශු බල්ලන්ගේ සහ බළලුන්ගේ කෙල දිලීර කොටස් පරිසරයේ දූවිලි දූෂිත පරිසර තත්ත්වයන් මෙම රෝගවලට හේතු වෙනවා. සංවේදීතාවයක් නිසා මෙම රෝග තත්ත්ව ඇති වෙනවා නම් රෝගයට හේතුකාරක වන අංශු පාලනය කර ගැනීමෙන් රෝග ලක්ෂණ පාලනය කරගන්න පුළුවන්. පීනස් රෝග ලක්ෂණ ගැන සලකා බලන විට ඒවා පීනස් රෝග ලක්ෂණ සහ පීනසට සම්බන්ධ වෙනත් රෝග ලක්ෂණ විදිහට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කිවිසුම් යෑම සහ නාසයෙන් සොටු දියර ගැලීම මෙය උදේ සහ සවස් කාලයේදී වැඩියෙන් දකින්න ලැබෙනවා. දවල් වන විට අඩු වෙනවා. සමහර විට රාත්‍රී කාලයේදීත් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දින කීපයක් මේ තත්ත්වය තියෙනවා. නාසය කන අවහිර වීම, ඇස් උගුර සහ තල්ල කැසීමත් මෙහිදී දකින්න පුළුවන්. ඇදුම හා රක්තය යන පීනස ආශ්‍රිත රෝග තත්ත්වයන් පවුල් ඉතිහාසය අනුවත් ඇතිවෙන්න පුළුවන්. නාසය අවහිර වී නින්දේදී සිදුවන ගැරවීම නිසා නින්දට බාධා වීම, ඇස් කැසීම නිසා ඇස්වල සියුම් පටලවලට සිදුවන හානිය, නාසය අවහිර වීම නිසා කනට සම්බන්ධ ප්‍රණාල අවහිර වී කන පැසවීම වැනි සංකූලතාවයන් ඇති වෙන්නත් පුළුවන්. පීනස රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීමේ පියවර කීපයක් තියෙනවා. ඖෂධ මගින් පාලනය කිරීම, දියර බින්දු භාවිතය, පීනස රෝග ලක්ෂණ පාලනය කර ගැනීමෙන් රෝගියාට ඇති අපහසුතාවයන් පාලනය කිරීම, පීනස තත්ත්වය ඇති කරන තමන් හඳුනාගත් සංවේදී අංශුවලට නිරාවරණය නොවී සිටීම, රෝග තත්ත්වය පාලනය කර ගැනීමට අපහසු නම් ඒ වෙනුවෙන් නවීන ප්‍රතිකාර භාවිතය ඒ අතර ප්‍රධානයි. පීනස ඇතිවෙන්න වාතයේ තියෙන අංශුවල සම්බන්ධතාවයක් මිස ජලයත් සමග ඍජු සම්බන්ධතාවයක් නැහැ. ඒ නිසා ස්නානය නොකර ඉන්න එපා. ස්නානය නොකර සිටීම අපේ පෞද්ගලික සනීප ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම පීනස රෝග තත්ත්වයන්හිදී අහිතකරයි ආහාර කාණ්ඩ ලැයිස්තුවක් නම් කරන්න බෑ. නමුත් තමන් යම් ආහාරයකට ආසාත්මිකතාවයක් දක්වනවා නම් ඒ ආහාරයෙන් දුරස් වීමට පුළුවන්. වැහි දවසකට සහ පොහොය දවසකට ශ්වසන රෝග වැඩි වෙන්නේ ඇයි? වැසි සහිත කාලගුණයේදී වාතයේ ආර්ද්‍රතාව වෙනස් වෙනවා. ඒ නිසා වායුගෝලයේ ඝනත්වය වෙනස් වීම සමග අංශු ඝනත්වයත් ඉහළ යනවා. හුස්ම ගැනීමට අපි භාවිතා කරන අවකාශය තුළ මේ ආසාත්මික අංශු ඉහළින් තිබීම නිසා සංවේදීතාවයේ වැඩිවීමට පුළුවන්. ඒ වගේම වැසි සහිත කාලගුණ තත්ත්වයකදී අපි නිවෙස්වලත් දොර ජනෙල් වසාගෙන සිටින විට ආසාත්මිකතා වායු අංශු පිටතට යෑමට අවස්ථාවක් නැහැ. ඒ තත්ත්වයත් පීනස වැඩිවීමට බලපාන්න පුළුවන්. චන්ද්‍රයාගේ බලපෑමෙන් විවිධ පාරිසරික වෙනස්කම් ඇති වෙනවා. චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක ගමන් කිරීම නිසා වායුගෝලයේ ඝනත්වය වෙනස් වී එහි ප්‍රතිඵලයක් විදිහට අංශු ඝනත්වයත් ඉහළ යනවා. මේ නිසාත් පීනස වැඩි වෙන්න පුළුවන්.